සුබ මධ්‍යහනක්. ඔබ කොනේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරගේ. මම කුෂාණී කෞශල්‍ය. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ආණ්ඩු පක්ෂයේ අදත් සභා ගැබේ නැහැ. ඇමති විජේදාසගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. අගමැති ලේකම්ට රජයේ මුදල් වියදම් අනුමත කිරීමේ බලයක් නැති බවට විපක්ෂයෙන් යෝජනාවක්. යෝජනාව නීති විරෝධී බවට රජයෙන් චෝදනා. යෙමනී හමුදා කටයුතු සඳහා ආධාර අත්විදීමට ඇමරිකාවෙන් තීරණයක්. කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩුපක්ෂය අද දිනේද පාර්ලිමේන්තු සභාවකට පැමිණියේ නැහැ. එහෙත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පමණක් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අද පෙරවරු 10:30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ පාර්ලිමේන්තුවේ තොරතුරු කෙරෙන්නේ අප නියෝජිත අනුර තොරකුඹුර. සුදන මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අනුර දොරකුඹුර සම්බන්ධ කරගෙන ඔහු සිටිනවා පාර්ලිමේන්තු සංකීර්ණයේ. අද උදෑසන 10:30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වුණා. අපි දුටුවා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මේ ආණ්ඩු පක්ෂයේ මැති අමතිවරුන් අද දවසේදී මේ සභාවාරය සඳහා පැමිණියේ නැහැ. නමුත් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පමණක් මේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී සිටියා. ඉන් අනතුරුව ඔහු විශේෂ ප්‍රකාශයක් සිද්ධ කරනවා. එහිදී තමයි ඔහු විශේෂම අවධාරණය කරන මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගන්නට අවස්ථාව උදා කර ගන්න කියලා. ඒ තමයි අද උදෑසන කාලයේදී පාර්ලිමේන්තු රැසීමේ අනතුරු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දැක්වූ අදහස්. මේ අදහස් අපි සූදානම් ප්‍රවෘත්ති විකාශ අතරතුර ඉදිරිපත් කරන අපි මේ මොහොතේ සූදානම් වෙන්නේ සම්බන්ධ කර ගන්න අප නියෝජිත අනුර දොරකුඹුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටිනවා නවතම තොරතුරු ගෙනෙන්න. අයිබෝන් අද පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 10:30ට ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විශේෂයෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. ආණ්ඩු පක්ෂයේ සාකච්ඡාව පැවැත්වුණා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුරුන්ගේ සහභාගිත්වයෙන්. ඒ අනුව එහි අවසන් නිගමනය වුණේ ආණ්ඩු පක්ෂයේ කතානායකවරයා වර්ජනය කරන බවයි. ඒ වර්ජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සභාවේ කටයුතු වලට එක්වන්නේ නැති බවයි ආණ්ඩු පක්ෂයේ තීරණය කර තිබුණේ. ඒ වගේම විපක්ෂයේ සාකච්ඡාවක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. ඉන් අනතුරුව 10:30ට සුණා පාර්ලිමේන්තුව. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා යෝජනාවක් ගෙන ආවා. ජනරජයේ අරමුදල් වලින් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බවට යන යෝජනාව තමයි ගෙනාවේ. එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ස්ථිර කළා. යෝජනා ස්ථිරත්වෙන් අනතුරුවයි නැගී සිටි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සභාව ඇමතුවේ. විජේදාස රාජපක්ෂ මහතා සභාව ඇමතුමින් වත්මන් තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද කරුණු පැහැදිලි කළා. මේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතවරුන් 225 දෙනාට විසඳා ගැනීමට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් හැකියාවක් නැහැ කියලා රටට ඔප්පු වෙන අවස්ථාවක ජනතාව අපෙන් ප්‍රශ්න කරොත් මේ පාර්ලිමේන්තුවට පුළුවන්ද ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා අපි සියලු දෙනාටම නිරුත්තර වෙන්න සිද්ධ වෙනවා ඒ ප්‍රශ්නේ ඉදිරියේදී. ඒක නිසා මෙවැනි ප්‍රශ්න අධිකරණයට විසඳීමට තීන්දුව తీරන ගැනීමට ලබා දීම තුලින් සිදුවන්නේ මේ පාර්ලිමේන්තුව හැල්ලුවට ලක්වීමක් මිසක් රටේ ප්‍රශ්න විසඳීමක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම වගකීම වන්නේ මෙවැනි අවස්ථාවක දේශපාලන අවස්ථාවාදය පිළිබඳව කල්පනා කිරීම නොවේ මේ රට ස්ථාවර කර ගැනීමයි. ඒ නිසා ගරු කතානායකතුමනි ඔබතුමාට සිහිපත් කරන්න මේ කාරණේදී ප්‍රධාන වගකීම දරමින් මේ ප්‍රශ්නය निराකරණය කිරීමේ කාර්යවේදී වැඩිම වගකීමක් දරමින් මේ සාර්ථකව ඉෂ්ට කරන්න පුළුවන් ඔබතුමාට පමණක් කියන කාරණය අවධාරණය කරන්නට ඕන නිසා අපි විශ්වාස කරනවා අතීතයේ අපි කාගේ ඇතුණු තියම් යම් වැරදි අඩුපාඩුකම් සිද්ධ වුණත් අධිකරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමත් එදා විශාල කැපකිරීමක් කරලා අපේ පක්ෂයත් එක්ක එකට එකතු වෙලා මේ රටේ ලක්ෂ 62ක් ජනතාව එතුමාට ලබා දුන්න විශ්වාසය ආරක්ෂා කර ගනිමින් එතුමා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත්
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා කියන විශ්වාසය අපිට තවදුරටත් තියෙනවා විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කළ කරුණු ගැන මම පූර්ණ අවධානය යොමු කරනවා ඒ වගේම ගරු සභාවට සඳහන් කරන්න ඕනේ අධිකාරී ජනාධිපතිතුමාත් මාත් අතර අපිට කතා කිරීමේ අපහසුතාවයක් නැහැ අපිට සාකච්ඡා කරන්න පුළුවන් අන්‍යෝන්‍ය විශ්වාසය තියෙනවා ඒ වගේම මම මේ කාර්යයේදී ඉදිරිපත් වෙන විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඒ නිසාද මේ රට තියෙන ජවන ප්‍රශ්න විසඳීමට ඔබතුමා යෝජනා කළ පරිදි මම හැකි සෑම උත්සාහයක්ම දන්නවා මේ සම්බන්ධයෙන් මැතිඅමතිවරුන් කිහිප දෙනෙකුද පාර්ලිමේන්තු රැස්වීමට පෙර අදහස් පළ කළා. සාවිය සාකච්ඡා වෙන දේ පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. ඒ වගේම 152 යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇමතිවරයෙක් නැතුව කිසි කෙනෙකුට පාර්ලිමේන්තුවට වෙන යෝජනාවක් ගේන්න බෑ. පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් පමණයි කැබිනට් ඇමතිවරයෙකුට උනත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේන්න පුළුවන්. ඔබතුමන්ලා සියලු දෙනා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 වෙනි වගන්තිය කියවන්න සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන් තියෙනවා සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මූලික නීතියට පටහැනි ක්‍රියාවක් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ ඇතුලේ කරන්නේ ඒකට කිසි ආකාරයකින් අපිට සහභාගී වෙන්න පුළුවන් කමක් නැහැ මේ 152 කතානායකවරයා සම්පූර්ණයෙන් කඩ කරනවා විතරක් නෙවෙයි ඔහු උසාවියටත් අභියෝග කරන මට්ටමින් තමයි මේක තියන්නේ ඒ නිසා ඉතාම පැහැදිලිව මේ උසාවියටත් අපහාස කරමින් මෙයා කරන දේ අපට පේන්නේ විශාල මානසික රෝගී තත්ත්වයක් තියෙනවා කියලා තමයි හිතන්න තියෙන්නේ ඒ නිසා ඒකට බේත් ගන්න එක තමයි කතානායකවරයාගේ උත්තර. මෙතන පාර්ලිමේන්තු සභා කරපිට යනවද? නෑ නෑ නෑ. තාම නෑ. සභාවට නොයන්නේ තීන්දුව කළා තියෙන්නේ. මේ මේ තියෙන පාර්ලිමේන්තුව පිළිගන්නේ නෑ කියන එක. පිළිගන්නේ නෑ. ඔව්. පාර්ලිමේන්තුව පිළිගන්නේ නෑනේ. ඒක හින්දා මේක වර්ජනය කරනවා දැන්. ශ්‍රේෂ්ඨ මන්ත්‍රීතුමා වුණාට මේ නඩු තීන්දුව එනකම් බලාගෙන ඉන්න. අපි වැරදි නම් ඇවිල්ලා ඔප්පු කරන්න. කතානායකතුමා රජයේ නීතිපතිවරයාගෙන් උපදෙස් අරගන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයන්ගෙන් උපදෙස් අරගෙන පාර්ලිමේන්තුවේ කටයුතු කළමනාකරණය කරනවා නම් ඒක නීති විරෝධී කටයුත්තක්. කතානායකතුමාගෙන් අපි අහන්නේ මොකද්ද එතුමාට නීතිපතිවරයාගෙන් ලැබිලා තියෙන උපදෙස? එහෙනම් කතානායකතුමා අද කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක්. එහෙනම් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීම වලට අපි සහභාගී වෙන්නෙත් නෑ. නීති විරෝධීනේ තමයි කියන්නේ සාවර නියෝග වලට පටහැනිව ව්‍යවස්ථාවට 99 කටයුතු කරන්නේ. ඒක තමයි කතානායකවරයාගේ ඒකාධිපති ක්‍රියාකලාපයේ අපි එලා දකින්නේ. රජයේ අරමුදල් වලින් කවර හෝ වේදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බවට විපක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව ආණ්ඩු පක්ෂ මැතිවරුන් අවධාරණය කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අවධාරණය කළේ. තවත් කරු කිහිපයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළපුණා. මේ වෙන විට ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍යවරුගේ අමාත්‍යංශවල වියදම් පිළිබඳ නඩුවක් එක්සත් ජාතික පක්ෂයේ විසින් පවරලා තියෙනවා. හෙට දිනේ එය විභාගයට ආරම්භ කිරීමට නියමිතයි. මේ අනුව අධිකරණයට භාජනය වෙන කාරණයක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන කිරීමට බලයක් නැති බව පිළිබඳ කරුණු ඉදිරිපත් කරා. නමුත් අපි කියන දේ පිළිගැනීමට කතානායකවරයා මැදිහත්වක් දැක්වේ නැහැ. දෙවැනි කාරණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය යටතේ විශේෂයෙන් මුදල් පිළිබඳ අදාළ පනතක් ඉදිරිපත් කිරීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවශ්‍යයි. අමාත්‍යවරයෙක්ට පමණයි එවැනි පනතක් ඉදිරිපත් කළ හැකි වන්නේ. කෙලින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අභියෝග කරමින් එයට පටහැනිව කතානායකවරයා කටයුතු කිරීමේ ක්‍රියාවලියට අවතීර්ණ වෙනවායි මෙය අද දින පාර්ලිමේන්තු කටයුතු වලට ඇතුළත් කිරීමෙන්. අපි කතානායකවරයාගෙන් යලිතොරක් ඇහුවා ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ලිමේන්තු විසිරුව හැරීම පිළිබඳ ප්‍රශ්නය අධිකරණ තීරණයක් දීම සඳහා තාවකාලික අත්දිට වෙලා තියෙද්දි මොකටද මේ පාර්ලිමේන්තු මේ විදියට රැස් වෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී කතානායකතුමා කිව්වා හත් වෙනිදෙන් පස්සේ තමයි යලි පාර්ලිමේන්තුව කැඳවීමට බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාව අධිකරණයේ විනිශ්චයට භාජනය වෙලා තියෙනවා. හෙට විභාග වන ක්‍රිට් ආඥා පිළිබඳ වූ නඩුව පදනම් වෙලා තියෙන්නේ කතානායකවරයා විසින් රජයක් නැහැ කියලා කරන ලද ප්‍රකාශය මත. අභියාචනා අධිකරණයේ ඉදිරියේ තියෙන්නේ කතානායකතුමාගේ තීරණය හරිද වැරදිද ඒ මත තමයි තියෙන්නේ. දෙගිනම් ඒ මත පදනම් වූ යෝජනාවක් සාකච්ඡා කිරීමේදී අපි සාකච්ඡා කරන්න වෙන්නේ විනිශ්චයට දැනට භාජනය වෙමින් පවතින තියෙන කාරණයක් පිළිබඳව. ඒ නිසා අපිට ගිහිල්ලා ඒ යෝජනාව ගැන සාකච්ඡා කරලා
ඒ පාර්ලිමේන්තු නීති රීති කඩන්නට අපි සූදානම් නැහැ. අපි පාර්ලිමේන්තුවේ ගෞරවය හා ස්ථාවර නියෝග අපි ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා ජනතාව අහන්න පුළුවන් ඇයි මේ ඇයි යන්නේ නැත්තේ? ඇයි ගිහිල්ලා කතා කරන්නේ නැත්තේ? අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. මේක නීති විරෝධී යෝජනාවක්. මෙවැනි යෝජනාවක අද දින විභාගයට ගත යුතුයයි බිස්නස් කමිටියක මගින් අනුමැතියක් නැහැ. මේ නීති විරෝධී යෝජනාව පිළිබඳව මම දැන් සතියකට පෙර තිබුණු පක්ෂනායකයන්ගේ රැස්වීමේ මම කරු ජයසූරිය කතානායකතුමාට බොහොම පැහැදිලිව කිව්වා ඔබතුමාට අයිතියක් නැහැ මේ යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුල් කරන්න කියලා. කරුණාකරලා නීතිපතිතුමාගෙන් උපදේශක් ගන්න. මොකද ඔබතුමා කලින් ගිහලා නීතිපතිතුමාගෙන් උපදෙස් ගත්තා වගේම ඇයි ඔබතුමාට මේ පාරත් බැරි කියන එක අපි පෙන්ලා දුන්නා. එතුමා කිව්වා හරි හරි අපි ඒක කරන්නම් කියලා. හැබැයි එතුමා ඒක කරේ නැහැ. එතුමා මහලේකම් වරයාට බල කරා නියෝගයක් කරා මේක න්‍යාය පුස්තකයට ඇතුල් කරන්න කියලා. දැන් අද උදේ අපි ගිහිල්ලා අපි සිරිමුද නාම ගිහිල්ලා කතානායකතුමාව හමු වෙනකොට අපි ඇහුවා නීති උපදෙස් ගත්තද කියලා. එතුමා කිව්වා ඌව මම නීති උපදෙස් ගත්තා. අපි ඇහුවා කාගෙන්ද ගත්තේ කියලා. එතුමා කිව්වා නෑ මේ මම තෝරගත්ත පෞද්ගලික නීතිඥවරු 3-4 දෙනෙක්ගෙන් මම ගත්තා කියලා. ඉතින් අපි කිව්වා ඔබතුමා ඇයි එහෙම කරන්නේ? ඔබතුමාට මේ තෝරන්න බෑ නීතිඥවරු. නීතිපතිතුමා ඉන්නවා. ඔබතුමා කලින් උත් නීතිපතිවරයාගෙන් උපදෙස් ගන්න ලිඛිතව ඉල්ලීමක් කරලා තිබ්බා. එතුමත් ඔබතුමාට ඒ නිවැරදි උපදේශයක් දුන්නා. ඒ නිසා ඔබතුමා නීතිපතිතුමාගෙන් උපදෙස් ගන්න ඕනේ කියන එක අපි කිව්වා. හැබැයි එතුමා ඒකට කැමති නැහැ. ඉතින් ඒක තවත් උදාහරණයක් ඇටියට පෙන්වන්න කැමති මෙතුමාගේ පක්ෂග්‍රාහී භාවය ඔප්පු කරන්න. මෙමගින්ම පැහැදිලිව පේනවා මේ අය ගෙවිච්ච පාලන සමයේ හොරකම් කරලා මහජන ධනය අවභාවිතා කරලා මහජන දේපොළ අවභාවිතා කරලා මේ රටේ මහජනතාව සතු ධනය හූරගෙන කාලා අද ඒක නොහැකි වීම නිසා අද කුපිත වෙලා තමයි ඒ අහිමි වෙච්ච බලය නැවත දැහැ ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඊනියා කතානායකවරයාගේ මාර්ගෝපදේශකත්වය අනුව යමින් තමයි මේ නීති රීති නොතකා හැරලා කටයුතු කරන බවට පම්පූරි ගහන්නේ. දැන් මේ සජිත් ප්‍රේමදාසලගේ අකිල විරාජ්ලගේ රාජිත සේනාරත්නලගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචණ්ඩත්වයට අතවනන මිනිමර් මරු ලේවලට ඉවල්ලන ඒ ප්‍රකාශ පිළිබඳව කිසිම ප්‍රකාශයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පේටන් බලපත්‍ර අරන් තියෙන කිසිම සිවිල් සංවිධාන උගතෙක්කෝ නායකයෙක් කරන්නේ නැහැ. ඒකෙන් පේනවා මේගොල්ලෝගේ ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨයේ බොරුවක්. දැන් උදේ අපේ නායක කණ්ඩායම ගිහිල්ලා කතානායකතුමාට මේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න මේ ලියවිල්ල බාර දෙන අවස්ථාවේදී කතානායකතුමයන් ඇහුවා නීතිපතිතුමාගේ උපදෙස් ගත්තද කියලා. දැන් කතානායකතුමා මොකද්ද කිව්වේ? නෑ. නීතිපතිගෙන් උපදෙස් අරන් නෑ. එතුමා පෞද්ගලිකව නීතිඥ මහතුරුන්ගෙන් උපදෙස් අරගෙනලු. ඔව් රනිල් වික්‍රමසිංහ මහත්තයත් බැඳුම් කරේ ගෙනාවු වෙලාවේ ආ මේ පිටිපන නීතිඥතුමත් එක්ක 3 දිනක් පත් කළා වார்த்தාවක් ගත්තා. දැන් ඒකට මොකද වුනේ? ජනාධිපති කොමසම තිබ්බාම ඒ වார்த்தාව පැත්තකට ගිහිල්ලා ජනාධිපති කොමසම වார்த்தාව ඒ මොකද නීතිපද දෙපාර්තමේන්තුවෙන් ඒක මේයුවේ. දැන් මේ කතානායකතුමා අර කිව්ව කමිටු අවස්ථාවේ බලත් සභා කල් දැමීමට සඳහා අවශ්‍ය උපක්‍රම යොදා ගන්න සංශෝධනය කරනවට කාගෙන්ද ඇව්වේ? නීතිපතිතුමාගේ. ඕනෙම පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වෙනකොට නීතිපතිතුමාගේ නියෝජිතෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කමිටු අවස්ථාවට යනකොට. මොකද කමිටු අවස්ථාවේ සංශෝධනයක් ආවොත් ඒක කොයිතරම් දුරට කමිටු අවස්ථාවේ සංශෝධනය කරන්න පුළුවන්ද බැරිද කියන එක නීතිපතිගේ උපදෙස් අනුවයි සිද්ධ වෙන්නේ. මේක තමයි හැම කතානායකවරෙක්ම අනුගමනය කළේ. අනුගමනය කළ යුත්තේ. දැන් එතකොට යම් කිසි විදිහකින් මේ කතාන මෙතුමා මේ අනාගතයේ දවසකදී මේ දැන් නෙමෙයි දැන් ඉතිහාසයේ කවදාවත් පෞද්ගලික නීතිඥයෙන් අහලද කතානායකතුමා මේ පිළිතුරු දුන්නේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුපත් සම්මත කළේ කොහෙද ඉන නීත්‍යානුකූල භාවයේකි පෞද්ගලික නීතිඥයෙන් විමසලා පාර්ලිමේන්තුවේ කටයුත්තකට ගන්න උපදේශක හොඳ වළංගු වෙන්නේ නෑ. හැබැයි එතුමා අද විතරක් කියනවා මම පෞද්ගලික නීතිඥ මහතුරු කීප දෙනෙක්ගෙන් අහගුවයි කියලාක තමයි අපිට මේ 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 sannivedanaya kale ape e saagachchara sahabhagi wicca den denish kulanda mathuma apita pahadiliwa kiwwa ehema nan me ada sammatha karana yojanawa vyavastha virodhi sthavara niyoga virodhi e nisa meke kisindu walangu bhavayak natha navathat prarthi agra mathya mahinda rajapaksha mathuma ruwanweli sera dun weda putha kanamin aashirwada laba gatta
ඊයේ පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ පුදබිම වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. එහි පැවති විශේෂ ආශිර්වාද පූජාවටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙතර ඉදිරි මැතිවරණයකට පක්ෂ කිහිපයක් එක්ව සංධානයක් ලෙස ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා පැවති හමුවක් අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. අපිට කිසිම බයක් නැහැ. ඕනනම් ඡන්දකට යන්න. සියලු දෙනාම එකට එකතු වෙන්න පුළුවන්. අලුත් දේශපාලන පක්ෂයක් හැටියට අපි සංධානයක් ලියාපදිංචි කරන්න දැන් ක්‍රියා කරගෙන යනවා. අපි ඔක්කොම එකතුනේ එක්සත් ජාතික පෙරමුණ හැටියට. ඒක දේශපාලන පක්ෂයක් නෙමෙයි. ඒ නිසා ඒ දේශපාලන පක්ෂයක් ඇති කරගෙන අපේ සංධානයේ දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි කළා අපි පියවර ගන්නවා කියලා මම කියන්න කැමතියි. කුසලතා සපිරි යවවන යවවනියන් අභිෂේක ගැන්වීමේ මහා මංගල්‍ය වන ජාතික යවවන සම්මාන උළෙල නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී උත්කර්ෂවත්ව පැවැත්තුණා. ඒ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සහ ජාතික තරුණ සේවා සභාවෙක්ව සංවිධානය කරන ජාතික යෞවන සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 40 වන වරටයි. දිවයිනේ සතර දිබ්බාගේ විවිධ ප්‍රදේශවල දක්ෂතා සපිරි තරුණ තරුණියන්ගේ හැකියාවන් අභිෂේක ගන්වන්නට යෞවන සම්මාන උළෙල ශක්තිමත් තෝතැන්නක්. गायन वादन नर्तन निवेदन नाट्य साहित्य आदि अंश याटते सिंहल देमल सह इंग्रीसी माध्यम तरग अंश एकसिय दहायक पवत्तुना ए याटते सम्मान लाभिन एकसिय हेट दिनेकु यौवन सम्मानेन पिदुम लबुआ मेवर सम्मान उलेले यौन निवेदक याट हिमी सम्मानय दिनागत्ते स्वाधीन रूपवाहिनी प्रवृत्ति अंशे दिनुशिनी माधीर सिंहाय सुमुदु मधुशान निष्पादने कल प्रीतिमत् राज्येक सिट नाट्य होंदम केटी नाट्य संधावु सम्माने दिनागत्ता खासुनी संदुनिका गने वत्ताई होंदम केटी नाट्य निलिय लेस सम्माने ट पात्र वुने मेवर यौवन सम्मान उलेले होंदम केटी नाट्य नलुवा सम्माने दिनागत्ते सुदर्शन कृषांताई चामर मेंडिस हा निशादी पलंसूर्य निष्पादने कल मिस्टर डब्ल्यू हेवत अत्तनायकगे अवसन दवसक नाट्य मेवर यौवन सम्मान उलेले होंदम दिगु नाट्य लेस सम्मान दिनागत्ता यसंत बुद्धिक गमगे होंदम दिगु नाट्य नलुवा लेसई सम्मानेन पिदुम लबुए तेलिनी रुवांतिका होंदम दिगु नाट्य निलिय लेस सम्मानेट पात्र वुना एमए रमितु लक्षान मेवर यौवन सम्मान उलेले यौवन गायन शिल्पियाट हिमी सम्माने दिनागत्ता मिहिदी अधास दैक्वू अमात्य उदय गम्मन्पिल महता ओबे विशिष्टत्वय अद अपि अद्देटुवा ओबे सबविम विशिष्टाय लक्मवगे अनागते ओबवीम गन अपि अत्तेम आडंबराय अपे लक्मैनियन सनसन्न ओबट हकियाव लबेवा कियला अद सम्मान लबू सीलुम यौवन यौवनियन्टत प्रार्थना करमिन अमात्य दुमिंद दिशानायक महता ऐतुलु महजन नियोजितयन जातिक तरुण सेवा सभावे सभापति मनुल चमल पेरेरा महता सह कलाकरुवन ऐतुलु विशाल पिरिसक मेम अवस्थावट सहभागी वुना महमेतिवरिना किल्ला अत्सन पनस लक्षक लबाकेन एल जनाधिपति तुमाट बहारतीमट पविधि हड संविधाने सूदानम वसिटिनवा एम कटियुतु नराहिन पीट अभिहारामेदी अद पेरवरुवे आरंभ केरुना පැවිදිහන සංවිධානයේ මහමැතිවරණයකට බල කර සිටීමේ ජනතා අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ආරම්භ කර ඇත්තේ ජනතාව හාමතේ රට අනතුරේ ජනතා තීරණය ඔබ අතේමයින්
රට වනසන ආර්ථිකය සුනුවිසුණු කරන වත්මන් පාර්ලිමේන්තු ක්‍රියාවලියත් කතානායකවරයාගේ නීති විරෝධී මෙන්ම සම්ප්‍රදායට පටහැනි හැසිරීමටත් විරෝධය පළ කරමින් පෙත්සමස් සඳහා ජනතා අත්සන් ලබා ගැනීම මේ යටතේ සිදු කෙරෙනවා. පැවිදි හඬ සංවිධානයේ සභාපති අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ගිහි පැවිදි පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා. ආගමික ආශිර්වාද මැදෙහි අත්සන් ලබා ගැනීම ආරම්භ කෙරුණේ අපේ බලාපොරොත්තු මොකද්ද මේ රට වේලාදීන විපත්යෙන් ගොඩ අරගෙන මේ රට එක්සේසත් කරලා නැවත වාරයක් තමන් කැමැති පිරිසක් පත් කරගෙන ඒ කියන්නේ පාර්ලිමේන්තුව කක්කඩින්ගේ රක්ෂයි ස්ථානයක් නොකර ඒතුලින් මේ රට ගොඩනැගීමට ආරම්භ කරන අවස්ථාවක් කියන එකත් මම මතක් කරමින් මහා මැතිවරණයක් නොපවත්වා මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ කවදාවත් අන්න ඒකේ මූල ආරම්භය තමයි අද මේ අභියානා විහාරස්ථානය පටන් ගන්න විරාමයෙන් අනතුරුව විදේශ හා ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන අවධානය ක්‍රීඩා පුවතක් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් පසුගිය කාලයේ පුරා ආබාධවලට ලක් වුණා එවැනි තත්ත්වයන් පාලනය සඳහා ඕනෑම අවස්ථාවක සහාය වීමට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ සූදානම් බව වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසනවා ක්‍රීඩකෝ නිරන්තරයෙන් තමන්ගේ ක්‍රීඩාවට යොදවන තමන්ගේ ශරීරය සම්බන්ධ කිසිම සැලකිලිමත් භාවයක් දක්වන්නේ නැහැ. යන්ත්‍රයකට වුණත් ඇත්තටම අවශ්‍ය දේවල් කරේ නැති යන්ත්‍රය වුණත් නැවතෙනවා. ශරීරයට අවශ්‍ය පෝෂණය තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම සුළු ආබාධයක් ආවත් ඒ සුළු ආබාධය නිසි අවස්ථාවේ නිසි ප්‍රතිකාර නොලැබීම තමයි ප්‍රධාන වශයෙන් ආබාධ වලට හේතු වෙන්නේ ක්‍රීඩා කරාට පස්සේ ශාරීරික ප්‍රකෘතිමත් කිරීම මේ සම්බන්ධයෙන් ක්‍රීඩකව දක්වන අවධානය ගොඩක්ම මදි ක්‍රීඩා ආබාධයක් ආවම ආබාධයට පමණයි ප්‍රතිකාර කරන්න අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වෙලා තියෙන්නේ ඒ ආබාධයට ප්‍රතිකාර කරන ආබාධයට හේතු වෙච්ච දේවල් සඳහා පිළියම් දන්නේ නැහැ ඒ සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා පසර දෙකේ සිට අපගේ පෑන් පෙපත් විකාශය බලාපොරොත්තු වන්න සුබ දවසක්